මිනිස්සුන්ගේ ජීවිතයට පාර පෙන්නනවා. ඒ පාරවල් වල යන්න බැරි වුණාම, යන්න ගිහින් මග වැරදුනාම දුක හිතන හිත ළඟ තනි රකින්නේ කඳුළු. මං හිනාව හොයාගෙන යන්නේ කඳුළුත් එක්ක. ඒ හිනාව හමු වෙනකල් තනියට කඳුළු මල් ළඟ ඉන්නවා. අප්පච්චි දුක් වෙන්න එපා. ඔයාගේ දෝණි හිනා වෙන දවසක් ළඟදී මෙනවා. අද වුණා. මොකද හංගගත්තේ? මේ ඩයරි එකක් නංගි. මොනවද ඔච්චර හංගගෙන ලියන්නේ? කියන කොල්ලෙක්ට ලියුමක් නේද? කෑ ගහන්න එපා. මම ලියුවේ ඩයරි එක. බාප්පට හවුනොත් ඒකත් වැරද්දක් වේවි. මගේ අලුත් රෝස පාට බ්ලවුස් එක ඇඳගෙන මේ ඔයා කොහේ යන්න ලෑස්තුනත් මට කමක් නෑ. මගේ බ්ලවුස් එක තියලා යන්න. අනේ නංගි, මට ඉන්ටර්වියු එකට අඳින්න හොඳ ඇඳුමක් නැති නිසානේ මම මේක ගත්තේ. ඉතින් දවල්ට ඇවිත් හොදලා තියන්න. මේ ඊට වඩා ලේසි නේද ඔක නොඇඳ හිටියන? පොඩි අද තුදේ පාන්දරම අක්කයි කර අඬවලන්න කියාගත්තද? අක්ක සුදු ගමනන්නේ දුවේ යන්නේ. මං දෙන්නටම බත් බෙදාගෙන ආවා. කො පොඩි කටාරිනු. අනේ අම්මේ, මට බත් කකා ඉන්න වෙලාවක් නෑ. හරියටම 9ට ක්ලාස් පටන් ගන්නවා. අනිත් එක මැඩම් කියන්නේ සලෝන් එකක් කරන්න නම් මුලින්ම වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න කියලා. බත් කටවල් දෙකක්වත් කාලේ යන්න නංගි. ඊයේ රෑත් උඩ ගැස්ට්‍රයිටිස් කිව්වා නේද? නේ. ඔයා මගේ අම්මනුවේ ඉන්නවද? අම්මේ, මට 500ක් ඕනේ. 500? ඊයේ 500ක් ඉල්ලන් ගියානේ පුතේ. මට 500ක් ඕනේ. අම්ම දුන්නේ නැත්තම් මං තාත්තට කිව්වොත් මෙයාගේ බස් ෆෙයා එකෙන් තමයි අම්මට මට දෙන්න වෙන්නේ. මගේ පර්ස් එකෙන් අරන් යන්නකෝ. හවස පොලේ යන්න තිබුණ සල්ලි නාස්ති කරන්න එපා. ඊවයිතෙන් වියදම් යදෙන විදිහට තමයි. එහෙනම් මං ගියා. බයි. ආමේ, මගේ බ්ලවුස් එක තියලා අනවා. ලොකි. අම්මේ, කටට ගත්ත බත්කට ගිලින් නැතුව කල්පනා කරන්නේ. ඔන්න ඔහේ වෙන තියෙන ඇඳුමක් ඇඳන් ඵලයන්. ඉන්ටර්වියු කරන මහත්තුරු ඇඳුමේ හොඳ නරක බලන එකක් නෑ පුතේ. මට ඒව ගානක් නෑ අම්මේ. මං කල්පනා කරේ නංගි ගැන. මට එයාගෙන බයයි. ඔය රේස් දිවිල්ල මගේ කටේ බලෙන් නතර කරන්න පුළුවන් එකක් වුණා නම් අඩුම තරමේ ඔකී සාමාන්‍ය පෙළවත් පාස් වෙනවා. උඹ හැමෝ ගැනම හිතනවා. ඒත් උඹ ගැන හිතන්න කවුරුවත් නෑ. උඹේ අප්පච්චි හිටියනම් මෙහෙම වෙන්නේ නෑ දුවේ. ඒ දුක දැම්මට හොඳට පුරුදුයි අම්මේ. මං ගිහින් එන්නම්. උඹට රත්නත්තරේ පිහිටයි. හුණෙක් ඇඬුවා. පොඩ්ඩක් ඉඳලා බලයන් ලොක්කියේ. හිනා වෙන හුණ අපි කවද්දම්ම දැකලා තියෙන්නේ. බය වෙන්න එපා. මට මුකුත් වෙන්නේ නැහැ. මං ගිහින් එන්න. එහෙනම් පරිස්සමෙන්. හීන කෙන්දන ආදරේ. රත්තරන් ප්‍රාර්ථනා ඇත සුන්දි ගියා ආදරේ චාරිකා නිමරුණා නෙත් තෙම ආය කවදාදකින්දෝ ඔබේ පෙම් සිනා රත්තරන් ප්‍රාර්ථනා. මාරුවා, මාරු මචං, සුපර්බ්. තෑන්ක්ස් ඩිලන්. මෙන්න ප්‍රමෝදයා, මූ අපිට තෑන්ක් කරනවා. මචං, අපි කිව්වේ පට්ට ලිරික්ස් ටික කියලා. ගෙපන් ගෙපන්. මේ පාර කාගේ කල්පතට විද්දේ? උඹලා මාව එච්චර චීප් මෙෂර්මන්ට් එකකින්ද මයින්නේ? මේවා ස්වයං නිර්මාණ, ස්වයං. උඹ ඉතින් ස්වයං නිර්මාණනේ හැමදාම කරේ. තමන්ගේ කියලා දෙයක් කරේ කවද්ද? හරි, මොනවා වුණත් උඹලගේ අම්මා කැමති වුණ වෙලාවේ සින්දුවේ වැඩේ ගොඩ දා ගන්න ඕනේ. හරි. ඕකේ. ලෙට්ස් සී මචං. රයිට්. රත්තරන් ප්‍රාර්ථනා ඇත සුන්දි ගියා ආදරේ චාරිකා නිමුණා නෙත් තෙම. මලා ඇයි ඔක්සි චමත්කාර. මල්ලේ,
බුද්ධිමේ දේපල වංචා කරලා නවතින්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදී සීමා ඉක්මෝන එක ගැන දෙපාරක් හිතන්න වෙයි. Sorry sorry brother. ඔයාගේ rights වලට disturb වුණා නම් sorry. හරි? පළවෙනි වැරද්ද නම් අයියලා මල්ලිලාට සමාව දෙන්න જાතිය වැරද්දක් නේ. ඔයා වැරදිලා ඩස්බින් දාන කවියක් මල්ලි සින්දුවක් කරලා ගත්ත තවුලක් නෑනේ. අර අර ප්‍රජාතන්ත්‍රවාදී සීන් එක අපි එළියට ගිහිල්ලා විසඳ ගන්න. ඕකේ. අබියා සොයන් නිර්මාණ සොයන්. හරි 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 මේ මේ ඊළඟ බකට් එක අම්මගෙන් වැටෙන්න කලින් දැන් වාෂ්ප වෙමු. හා දාය අමාර වෙද්දි අම්මගේ අනට අනු මං ඔෆිස් එකේ ඉන්න ඕන. යමයි යමං නැත්තං අදත් ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ. චූටි පුතා. චූටි පුතා. මලා අදත් ප්‍රැක්ටිස් ගින්නරයි. අම්මේ මේ මේ අපි මේ පැය භාගයකට එළියට යන්නේ. චූටි පුතා අද ඔයා ගෙදරින් එළියට බහිනවනම් ඒ ආම්මිගේ විහිකල් එකෙන් ඔෆිස් යන විතරයි. ආන්ටි මේකයි මේ 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 නිදහසට කරුණු මට ඕන නෑ ප්‍රමෝද් පුතා. ඔයාලා තුන් දෙනාම ඒ ලෙවල් ෆේල් වුනේ මියුසික් නිසා. ප්‍රැක්ටිස් කරන්න වීකෙන්ඩ් එක තියාගන්නකෝ. චූටි පුතා දැන් මම ගිහින් ওই රස්තියාදෙන්නම් චේන්ජ් කරලා ඔෆිස් යන ලෑස්ති වෙන්න. ඕකේ. මේ අම්මගේ සුදු පුතා 10 අමාර වෙද්දි බෝඩ් මීටින් එකේ ඉන්නවා. ඒක ෂුවර්. ඉට් කාල් ප්‍රැක්ටිස් ඕකේ. ලෙට්ස් ගෝ මචං. චූටි පුතා. චූටි පුතා. අනේ බලන්න සමරේ. රමණී. දරුවෝ බලෙන් අපි කැමති පාරවල් වලට හරවන්න බෑ රමණී. ඒක හරියට රබර් බෝලයක් වතුර යට ඔබලා තියන් ඉන්නවා වගේ. අතේරපු ගමං උඩට එනවා. ඔයාගේ සබහදාම් නීතිය හැම එකකටම හරියන්නේ නෑ සමරේ. මං හිතේ නැත්තම් මේ කම්පැනි එක මහජන දේපලක් වෙලා. ඔය අසනීප වෙද්දි කම්පැනි එක තිබුණේ අම්බලමක් වෙලා. ඔබට මතකනේ? අනේ අද තමයි ඔයාටයි ලොකු පුතාටයි කියන කට හොඳයි. හීන කෙන්දන ආදරේ. ගිල්බට් අයියා කලවන්න ටිකක් හම්බ වුණා. මාළු පෙට්ටිය දාන්නේ උන් ඔය අල්ලලා දාපම් බං. මොකෝ ගිල්බට් අයියා මූණ නිකන් සුනාමි වගේ කරගෙන. වැඩක් නෑ බං. අපි ටීටර් මඩු වලට කොටන් ගදි. නාතුල්ලා නිකම්ම නළුවෝ. ඕක ඉතින් අතේ වෙච්ච දෙයක්ද බං? අන්තිමට උඹට වෙන්නේ කලවන්නකින් හම්බෙන රුපියල් දෙකේ ලාභෙත් නැති වෙනක. අර බලපම් මහතුගේ කොල්ලා 500 කොල්ල ගන්නේ නැටි. නද උට දෙකක් කතා කරන්නම්කෝ. මේ ගුණයේ බහදල්ලේ නෑට ගහලා පොල්ල වරද්ද ගන්නද බං? ඔහොම ඔහොම නැවතිය. බයිට බංකෝ. ඒයි නසන්ද. නසන්ද. බාප්පේ. ලිහිණි නංගි. අද තුදේ පාන්දර මොයාව දැක්කා. ඒ කියන්නේ අද දවසේම කිරි උතුරලා. ලිහිණි නංගි good morning කිව්වා. අද තින්ද වෙලද්ද? මේ මිනිස්සු බලන් ඉන්න හැටි. ආ ඔව් අයියේ බාප්පට කියලා යන්න ආවා. බාප්පේ මං ගිහින් එන්නම්. නංගිය පරිස්සමින් ගිහින් එන්න. මේ ගුණේ මාමේ මොනවද ඕනේ කිව්වේ? උඹට කෙල්ල ඕන නම් අලුත් කල් විසි කරලා බෑ කියන්න ආවේ. මෙන්න මේ පන්සිය තියාගන්න. හැබැයි මාමේ මම නම් කැමති නෑ ලිහිණි රස්සාවකට. මම දන්නවනේ මට ගෑණියෙක් ජීවත් කරවන්න එහෙටත් උඩින් සල්ලි තියෙනවා. ඔබ දන්නවනේ ඉති කවදාවත් මගේ වචනට පිටියන්නේ නැහැ. මට ඕන වෙලාවක ඒකව ගෙදර අරන් යන්න අය මගෙන් කිසිම බාධාවක් නැහැ. එහෙනම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ ශ්‍රියන්තයි මෙන්න මේ බෝල්ව තුන් දෙනක් දාන්න ගුණේ මාමගේ පිටි. ඔක දාලා. හරි හරි හරි. ගුණේ අයියේ සිංහයා වගේ ගියාට මොකෝ බලල් පැටියා වගේ ආපහු ආවනේ. මෝරන් නිකම් අවු වෙලා නම් අපි මොකටද ගැඩවිල්ලෙක්වත් එමට මොනන්න මහන්සි වෙන්නේ?
ලසන්තියා ලිහිණි දියට දෙන්නේ කාන්දම වගේ. මොනවා වුණත් පව්බ. කැම්පස් යන්නත් පාස් වෙච්ච කෙල්ලනේ. බනවි ඒකද කන්නදින්ද දෙන්නේ මං. හොඳට වාඩිය පැත්තේ වරේ. එහෙනම් මං ගියා. ආ. හරි හරි ගුණයයි. පැටියෝ පැටියෝ කම් හියර් ඩාලින්. ඔයා බ්‍රෙක්ෆාස්ට් ගත්තද? මං කවදත් කන්නේ ඉතින් නෝනල මහත්තයලා කෑවට පස්සේනේ. පැටි මං කතා කරේ ඩොග් එක. ඉක්මනට බ්‍රවුන්ගේ බ්‍රෙක්ෆාස්ට් එක ගේනවා. ගේනවා නෝනා, ගේනවා ගේනවා. මම මේ පුදුම වුණා මහත්තයාටවත් නැති ආදරේකින් මට කතා කරන්න මොකද කියලා. මං පැටි බල්ලට පැටියා. බැලුන් නිකන් හම්බ වෙන හුලන් වලින් උඩ ගියාම ඉතින් ඔහොම වෙනවා. මේ මොනවද ඔබ තනියෙන් කියවන්නේ? නෑ නෑ, මේ වහින්න කලින් රෙදි ටික ගන්න ඕනනේ නෝන. රෙදි ටික ගෙට ගන්න කලින් බ්‍රවුන්ගේ කෑම ටික ගේනවා. යනවා. හලෝ, කවුද? නෑ 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 නෑ, චමත් සමර දිවාකර කියලා කෙනෙක් මෙහෙ නෑ. රොන් නම්බර්. අමේ කවුද? වෙන කවුද ඉතින්? ඔයාගේ අර සංගම් මේ සංගම් වල සමාජික තමයි. ලොකු පුතා, ඔයාට බිස්නස් වලට ජොයින් වෙන්න බැරි නම් අඩුම තරමේ අපේ ෆැමිලි එකට ගැලපෙන ඩීසන්ට් විදිහ යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්න පටන් ගන්න. අම්මේ, මගේ ෆැමිලි එක තමයි සමාජය. අනිවාර්යයෙන් මේ ෆැමිලි එකේ එක එක විදිහේ මිනිස්සුත් එක්ක මට ගනුදෙනු කරන්න වෙනවා. දෙනු විතරයි. ගත්ත දෙයක් නම් පේන්න නෑ. මට පරක් වෙනවා. මං යනවා. ලොකු මහත්තයා. පැටි. පැටි. ඔය හැටි ඉතින් කල්පනා කරන්න එපා ලොකු මහත්තයෝ. මේ බෙහෙත් ටික බීලා ඉන්නකෝ. මට ඕවා බීලා දැන් ඇති වෙලා තියෙන්නේ පැටි. කොකෝ මේට දීපා. මහත්තයා, නෝන වැඩ කරන්නේ අද ඊයේ නැවෙන් බැහැලා ආවා වගේ. මට ඒ වල්ලන්නේ මහත්තයා. මහත්තයාගේ ශරීරය දුර්වල වෙන්නේ ඕවා කල්පනා කරලා. මගේ හිතේ අමාරු වලට ඔබ දන්න නොදන්න හේතු කාරණා කොයි තරම් තියෙනවද පැටි? එහෙම බලන් යනකොට වෙච්ච හැම දෙයකම වැරදිකාරයා මම. අභිය තාම නැහනේ. අය පාරක් කෝල් එකක් කරන් බලමු. නෝ ආන්සර්. ආ, ඔය එන්නේ. සෝරි මචං. උඹලා ඉල්ලපෝ වහා ගන්න පරක් වුණා. ආ, උඹලා කෝල් කරන්නේ. අම්මා හොව් ගහලා කෝල්ස් ගන්නවා බං. මං සයිලන්ට් කරා. මොකද කියන්නේ? කලම් පටන් ගමුද? එකපාරක් ප්ලේ කරලා ඉමු බං. රෙඩි? 1 2 3 4. සීතරෑයාමි අඳුරේ වාසනා නිල් දැස පාය ආදරේ උණුසුම් සුසුම් දැන් මහරේ රහසේ සලුනා. ඒ මචං පාර බලපන්. ඇයි? සරුන් ගල් දෙකක් බිම යනවා. ඒ උඹරින් අන්තපුරේ මදි වෙලාද? ඈ මොකදilla නුඹ කියන්නේ? එකෙම් එකෙම්. යකෝ, අපි ආවේ සින්දු ප්‍රැක්ටිස් කරන්න. ආ, උඹ කෑම ගේන්න ගියපු වෙලාවේ පරක්කුන්නේ.
සින්දුව ප්‍රැක්ටිස් කරන්න දවසම තියනවා බං. මේ අමාලි. අර බලන්න කොර කොල්ල තුන් දෙනා. ඉතින් මැජික් බලනවා වගේ අපේ දිහා බලාගෙන ඉන්නේ. ඒයි. ඔම බලන්න එපා මෝඩි. මං හිතන්නේ ඔයා බලනවා යාලා දැක්කා. ඉතින් මොකද? නේ? අර නැත ඉන්න කළු උස ස්ට්‍රේට් කොණ්ඩ තියෙන කොල්ල නම් හැන්සම් නැහැ. අනිත් දෙන්නා නම් බාස්ට් නිදිමතේ හදපු බිලිම දෙකක් වගේ. යෝග්‍යා ඔයා නම්. වචන් අබියා උඹේ වේකන්සි එක ෆිල් වෙන්න වගේ හදන්නේ මචං. අපි කොච්චර ફોකස් වෙන්න හැදුවත් මචං කැමරා ලෙන්ස් එකේ කැරකෙන්නේ උඹේ පැත්තට. මේ උඹ කවදා හරි මැරිච්ච වත්සලාට පණ දීපන්. එදාට මගේ වේකන්සි එක ෆිල් වෙයි. උඹ හැමදාම එකම ට්‍රැක් එකනේ ප්ලේ කරන්නේ. ඔන්න අපි ෆලෝ කරා. හරිනේ. ඔයා තමයි දැන් ඔන්න hina වෙලා පස්සෙන් දෙනවා. හරිද? ඔන්න මම නන්නේ. Excuse me නංගි. මේ ඔයාගේ නම මොකද්ද? යෝග්‍යා. කෙලිම කියන්න. මට ඔයාලගේ නම්බර්ස් නම් එපා. ඇත්තටම මං කැමති අන්නර ඈතින් ඉන්න අයට. යෝග්‍යා. පෙට්‍රල් පූජේ ගත්තට වැඩක් නෑ බා. අබියගේ නම්බර් එක දීලා දාමු. නංගි මේ ඒ අයියගේ නම්බර් එක. ඕනෙ වෙලාවක කතා කරන්න. බයි. බයි. ඒ අර බලපංකෝ අබිය ඉන්නේ නැටි. ලන්ච් එකට නිකන් අපිව කනගයිස් එකේ ඉන්නේ ඈ. මොන වුණත් අබියට මරු බයිට් එක සෙට් උනේ. හීනකෙන්දන ආදරේ ජයෝ මුනින්දස සුභෝති මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ඝෝසෙන් දේව ගණා පසන්නා ඒතේන සච්චේන ජයස්තුමයිහං. අනේ බුදුහාමුදුරුවනේ, දුක් විඳින මගේ අම්මගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වෙන්න, මං අත යන ගමන මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන ගමනක් වෙන්න. සාදු සාදු සාදු. ලිහිණි. හානේ තරුෂි, මේ දවස්වල නිවාඩුද? ඔව් ලිහිණි, මේ දවස්වල වැකේෂන්. අම්මා එක්ක පන්සලට දාණේ අරන් ආවා. ඉතින් විද්‍යාපීඨේ ඉන්ටර්වියු ගියාද? ලිහිණි, ඇයි මේ ඇස්වල කඳුළු? අනේ සෝරි, මම වැරදි ප්‍රශ්නයක් දැහුවේ. හරි හරි, ඕකෙන් සිලෙක්ට් වෙන්නේ නැතුණාට කමක් නැහැ. සෙකන්ඩ් ඉන්ටර්වියු එකක් තියෙනවානේ. ඒ වුණාට අපරාදේ බෙස්ට් රෑන්ක් එකක් තිබිලත් ඔයා කැම්පස් නොගියේ. මං ඔයාට ඇත්තම කියන්නම් තරුෂි, කැම්පස් නොගිහින් විද්‍යාපීඨ යන තීරණය කරා කියලා මං හැමෝටම කිව්වේ ගෙදර ගැන හිතලා. නැත්තම් මාව කැම්පස් යවුවේ නෑ කියලා කවුරු හරි ඒ ගැන බාප්පට වැරදි වචනයක්වත් කිව්වොත් මං නිසා බාප්පගෙන් ගුටි කන්න වෙන්නේ අම්මට. ඒ කියන්නේ ඔයා? ඔව් තරුෂි, මං මේ දවස්වල ජොබ්ස් හොයනවා. ඔයා හැමදාම ක්ලාස් එකේ ෆස්ට්. ඔයා දක්ෂයි, අනික ඔයා ලස්සනයි. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. අද ජොබ් එක අනිවාර්යෙන්ම හරියයි. ගුඩ් ලක්. Thank you තරුෂි. මං එහෙන් එන්න. හීන කෙන්දන ආදරේ. අබියා, ටිකක් එමින් යමන් බං. ඇයි, ඔබ බයයිද? අනේ ප්‍රමෝද් බූට කියාහන්කෝ. මේකට කියලා වැඩක් නැහැ. අපි විතරක් නෙමෙයි පාර යන්නේ. මේ මචං අබියා, ඔබ කාපු බීපු දේවල් වල හැටියට ඔබ ඩ්‍රයිව් කරන්න පුළුවන් තත් එක නැහැ. දීපක්, දීපක් මම ඩ්‍රයිව් කරන්න. ඈ, ගහිතන්. ඔබ ඉන්න වාහනේ ඉස්සර කරන්නේ. මැරෙන්නද හදන්නේ? ඇයි ඒ උඹල මැරෙන්න බයයිද? නේ? එහෙනම් ඔබ තනියෙන් මැරියන. ඉස්සරහින් අපි දෙන්නව දාලා. බය වෙන්න එපා, මගේ ඩ්‍රයිවිං මට ෂුවර්. හෙලෝ. හෙලෝ මිස්, මම බෙස්ට් හෝල්ඩින් එක ළඟ ඉන්නේ. මෙතනින් මොන පැත්තට දෙන්න ඕනේ? ආ ආ ආ, හරි 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 මිස්, thank you. මෙතනින් පාර පනිනවා. මචං, මේ මංගෝ ඩේන්ජර්. ගණන් ගන්න එපා බං.
බලාගෙන පරිස්සමි. අත එල්ලන්නේ නැතුව තියන්න. කොකෝ ඔයාලා පොඩක් අයින් වෙන්න. මම ඇක්සිඩන්ට් වුණේ මගේ අතින්. මම මෙයාගෙන බලාගන්න ඕනේ. මේ සර් අපි පේෂන්ට් ගැන බලා ගන්න. අනතර කවුන්ටර් එකේ තියෙනවා. ඒකට ගිහිල්ලා මේ කන්ටැක්ට් ඩීටේල්ස් දෙන්න. නර්ස් අනේ නර්ස් මෙයාට එච්චර අමාරු නෑ නේද? යන්නේ කියන්නකෝ. අබියා අබියා ඒ ගර්ල් ඇත්තටම නෑ මචං. මේ මුකුතේලා නැතුව ඇති නේද බා? මොකද මම මගදී අහුම් බලන්නේ. ඉස්සල වගේ මට බැන බලලකෝ. අබියා සෙක් මම වගේ පහුකාරයෙක් පිස්සෙක් ඉන්න බාබියා. මේක ප්‍රයිවට් හොස්පිටල් එක. ඔක්කොම උලාට පස්සේ බැනලා වැඩක් නැහැ. ජමන් ඩීටේල්ස් දෙන්න. කවුද පේෂන්ට්ගේ බාරකාරයා? අබිලාෂ්. අබිලාෂ් වාසිත සමරදිවාකර. ඇඩ්‍රස් එක? නම්බර් 336A 3rd lane Temple Road මහරගම. පේෂන්ට්ගේ ඩීටේල්? මේ ඒ ගර්ල්ගේ පර්ස් එක වැටලා තිබිලා හම්බුණා. නම ලිහිණි මන්දාරා කළුපහන. ඔව්. ඒ ළමයාගේ බාප්පා මම. මේ ළමයා බඳින්න ඉන්න කෙනා. කියපන්. උඹලගේ මොකද ලිහිණිට මේ අපරාධ කරේ? තමස් කෙල්ලට සිහියක් නැහැලු. ඇත්ත කිව්වොත් මාළු පිහිය ළඟට නොගෙහින් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. කියපන්. මචං එන විදිහම හොඳ නැහැ මචං. අංකල් වැරද්ද මගේ මං සේරම බලා ගන්න. මේ 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 ඔක්කොම කරලා ඉවර වෙලා මොනෝදයක් ඔතව බලා ගන්න තියෙන්නේ? ආ කියපන්. අයියේ 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 අපිට මේ ප්‍රශ්නේ පොඩ්ඩක් කතා කරලා විසඳගන්න පුළුවන් නේ. ඔබ කතා කරගනින් තනියම අතු මූ ගැන බලා ගන්න. I'm sorry. මං කිව්වනේ අයියේ මං ඔක්කොම බලා ගන්න. මේ මේක අපා. මේක තමයි අපි ඔබ ගැන බලා ගන්න ඉන්නේ. Security!